දිවංගත හිටපු අමාත්‍ය ගාමිණි දිසානායකගේ 82 ජන්මදින සැමරුම් උත්සවය ඊයේ පසරුවේ පැවැතුණා. ඒ කොළඹ ආනන්ද කුමාරසාමි මාවතේ පිහිටි ගාමිණි දිසානායක පිළිරුව අභියසදී. "ගේ පියා මට නිතරම කිව්ව දෙයක් තමයි නවින් පුතේ එක්සත් ජාතික පක්ෂයේ තිබෙන ආර්ථික වැඩපිළිවෙල තමයි හැම වෙලේම මේ රටට උචිත වෙන්න කිය. මේ රට දැන් වැටිලා තියෙන්නේ යම්කිසි දෛවූපගත සිද්ධීන් නිසා. ඒ වගේම මේ රට ගොඩගන්නත් පුළුවන්නේ අපි සියලු දෙනාම එකතු වුණොත් පමණයි. ජනාධිපතිවරණයක් එන්න තිබෙනවා මේ වසරේ. අපි හිතනවා අපේ රටේ ජනතාව බුද්ධිමත් තීරණයක් ගනී කියලා. ඇත්තෙන්ම තාමත් ගාමිණි දිසානායක මැතිතුමා හිටියා නම් කියනක අපිට ඇහෙන්න තියෙනවා. පාර්ලිමේන්තුවේ අලි මෞලාන මැතිතුමා මාත් එක්ක වාඩිලා ඉන්න අවස්ථාවේදී මට කිව්වා මේ කැනඩාවෙන් ඇවිල්ලා ඉන්නවා ප්‍රාදේශීය මන්ත්‍රීවරු කීප දෙනෙක්. මම එතුමාත් එක්ක මන්ත්‍රීව දෙපළ හම්බ වෙන්න ගියා. මාව හඳුනා දුන්නේ ගාමිණි දිසානායක මැතිතුමාගේ පුතා මයන්ත දිසානායක මන්ත්‍රීතුමා හැටියට. ඒ මන්ත්‍රීව දෙපළම කිව්වා මහවැලිය හැදපු ගාමිණි කියලා පුතාද කියලා. කියන්නේ ජාත්‍යන්තර වශයෙන් මං හිතුන්නේ තාමත් ගාමිණි දිසානායක මැතිතුමාගේ නම ඒ ජාත්‍යන්තරයේ කැනඩාවේ ඉන්න පළාත් සභා මන්ත්‍රී දෙන්න අතර තියෙයි කියලා. ගාමිණි දිසානායක මැතිතුමා ජීවත්ව හිටියා නම් එතුමා මේ රට වෙනත් ගමනක් ගෙන යන්නේ. එතුමාට දර්ශනයක් තිබුණා. ඒ වගේම ගාමිණි දිසානායක චරිතය තුළ අපි දකින මනුෂ්‍යත්වය. හැඟුම් බරකව. එයාගේ 40 උණු වෙන කෙනෙක්. දුගියාගේ රජවරුත් සමගත් එතුමා ආශ්‍රය කළේ වෙනසක් නැතුව. එතුමා ජාතිවාදියෙක් වුණේ නැහැ. ආගම්වාදියෙක් වුණේ නැහැ. එමෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව අපේ තනබිම්වල තිබෙන තාක් ගාමිණි දිසානායක මැතිතුමා අපි සෑම දෙනාටම සිහිවේවි. දැන් ගාමිණි දිසානායක මැතිතුමා ගැන අපි කතා කරනවා නම් එතුමා කරපු එක සේවයක් අපි මතක තියාගන්න. ඒ තමයි මහවැලි යෝජනා ක්‍රමය. ඇත්ත වශයෙන්ම 1989 වෙනකොට මේ වැඩකටයුතු අවසන් වෙලා තැනින් ලංකාවේ වාරි ඉතිහාසයේ සම්පූර්ණයෙන් වෙනස් වුණා. මේ වැඩකටයුත්ත නැකරුවා නම් අද අපි හාල් වලින් ස්වයංපෝෂිත වෙන්නේ නැහැ. දැන් අපිට තියෙනවා තාම මහවැලි ව්‍යාපාරේ ආරම්භ නොකරපු කොටස. යුද්ධය නිසා නැගෙනහිර පළාතේ ඒ කලාපයත් බී කලාපයත් සංවර්ධනය කරේ නැහැ. එතන හෙක්ටයාර් 70,000ක් විතර තියෙනවා. එහෙනම් මේ ප්‍රදේශය සංවර්ධනය කරන්න තමයි දැන් අපි බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රදේශයේ කොටසක් ඒ ප්‍රදේශයේ ජනතාවට දෙන්නත් කොටසක් කෘෂි සමාගම් වලට දීලා විශාල කෘෂිකර්ම දියුණුවක් මෙහෙන් ආරම්භ කරන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.